විශේෂයෙන් අපි දන්නවා අද වෙනකොට පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වෙලා මාස 45ක් සිද්ධ වෙනවා. එතකොට පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු වෙලා මාස 45ක් එහෙමත් නැත්නම් වසර 4කට ආසන්න තත්ත්වයකට පත් වෙලා තියෙද්දිත් තවමත් විධිමත් ආකාරයෙන් පාස්කු බෝම්බ ප්‍රහාරය සඳහා විනීත භාවිකයන් යුතු පරීක්ෂණ සිදු වෙන්නේ නැහැ. එතකොට මේ වටපිටාවක් තුල මේ සටන තුල විවිධ සිවිල් සංවිධාන කතෝලික සභාව ඇතුළු කණ්ඩායම් මේ කරන සටන ඇතුළෙදී මේ සටන යමින් තියෙනකොට තමයි මේ ඓතිහාසික අධිකරණ නඩු තීන්දුව හම්බෙන්නේ. ශ්‍රේෂ්ඨාධිකරණය විසින් දුන්න මේ නඩු තීන්දුව ඓතිහාසික නඩු තීන්දුවක් බවට පත් වෙන්නේ. ඒ ඉසේ අපි කියන්නේ වෙන කිසිම කාරණාවක් නිසා නෙමෙයි මේ වන විට මේ මොහොත වන විට පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ කටයුතු පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් කරන සටන මේ සියලු දේවල් තියෙන්නේ මොන තැනකද කියලා අපි හරියට බැලුවට පස්සේ අපිට තේරෙනවා මේ තීන්දුව ඓතිහාසිකයි කියලා. මොකද අපි දන්නවා වසර 4කට ආසන්න කාලයක් තිස්සේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරයට යුක්තිය ඉටු කිරීම සඳහා මේ රටේ සිවිල් සංවිධාන කතෝලික සභාව ඇතුළු අනිකුත් සියලු දෙනා ලොකු සටනක් සටනක නියලව සිටිනවා. එතකොට එහෙම සටනක නියලී සිටින මොහතක ඒ සටන මර්ධනය කරන්න රජයේ ආරක්ෂක අංශ පිටිපස්සේ ඉඳගෙන කකුලෙන් අදමින් මේක බිම දාලා පාගලා තලන දානකොට එහා පැත්තෙන් තීන්දුවක් හම්බෙනවා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අපිව නැගිටලා ආයෙත් ජවාධික කරන තීන්දුවක්. ඒකයි මේ තීන්දුව ඓතිහාසික තීන්දුවක් වෙන්නේ. මේ තීන්දුව ඇතුළේදී මේ ශ්‍රේෂ්ඨාධිකරණය විනිසුරටු ලබා දෙන මේ තීන්දුවේදී පැහැදිලිවම කියනවා මේ රටේ ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් මේ රටේ වගකීම් දරන්න මේ රටේ නිලතලවලට පත් කරන ජනාධිපතිවරයා අගමැතිවරයා ඇමතිවරු ආරක්ෂක අංශ ප්‍රධානි පැහැදිලිවම ඒවා ජනතාව වෙනුවෙන් කරන්න කැප වෙලා කරන්න බැඳිලා ඉන්නවා ඒවා වගකීම් පැහැර හැරියොත් අනිවාර්යයෙන්ම දඩුවම් කරනවායි කියන කාරණේ මෙන්න මේ ඓතිහාසික තීන්දුව ඇතුළේ දීලා තියෙනවා. අපි දන්නවා මේ තීන්දුව දෙන්නේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ සාක්ෂි යට ගහලා මේ සාක්ෂි හංගන පසුබිමක් යටතේ මේ තීන්දුව ලබා දීලා තියෙන්නේ මේ පාස්කු බෝම්බ ප්‍රහාරයේ සටන් කරන සටන්කරුවන්ව මර්ධනය කරන පසුබිමක් යටතේ මේ තීන්දුව ලබා දීලා තියෙන්නේ විවිධ දේශපාලඥ උපක්‍රම භාවිතා කරන පසුබිමක් යටතේ මේ තීන්දුව ලබා දීලා තියෙන්නේ මේ රටේ පවතින ආණ්ඩු මේක යට ගහලා මේක ඇදමින් නැවත නැවත දියාරු කරන පසුබිමක් යටතේ එතකොට එවැනි පසුබිමක් යටතේ මේකට වගකිව යුතු මේ ආරක්ෂාව ලබා දෙන්නේ නැතුව මේ ආරක්ෂාව පැහැර හැරපු සමහර නිලධාරීන් අද හිරේ ඉන්න ඕන නිලධාරීන් අද උසස් වීම් ලැබලා උසස් තැන්වල මේක යට ගහන්න මේක බාරව කටයුතු කරනවා. හිරේ ඉන්න ඕන මිනිස්සු තමයි මේක පාලනය කරන්නේ. අන්න එහෙම පසුබිමක් යටතේ තමයි මේ ඓතිහාසික තීන්දුව ලැබෙන්නේ. එතකොට පැහැදිලිවම නිලන්ත ජයවර්ධන කියලා මෙන්න මේ පාස්කු බෝම්බ ප්‍රහාරය වෙන්නේ නැහැ. ප්‍රශ්න කරලා අත්අඩංගුවට අරගෙන හිරේ දාන්න ඕන මිනිස්සයාද ඉන්නේ උසස් වීම් ලැබලා ඉහළ තැනක. එතකොට එවැනි කෙනෙක්ට විරුද්ධව අද තීන්දුවක් ලබා දෙන අධිකරණය හැබැයි ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න තාමත් පොලිස්පතිවරයාට එනවා කිය වෙලා තියෙනවා. පොලිස්පතිවරයාට ඒ අධිකරණය ලබා දුන්නු තීන්දුව ක්‍රියාත්මක කරන්න තරම් කොන්දක් නැහැ. මේ රටේ නීතිය ආධිපත්‍ය නැහැයි කියන්න හොඳම කාරණයක් තමයි ඒක. ඒ තීන්දුව ලබා දීලා අදට දින කීයද? අද වෙනකනුත් නිලන්ත ජයවර්ධනට සහ අනිකුත් අයට විරුද්ධව පොලිස්පතිවරයා කිසිම පියවරක් අරගෙන නැහැ. ඒ තමයි පොලිස්පතිවරයා කරන ගැතිකම පොලිස්පතිවරයාගේ කොන්දක් නැතිකම පාක්ෂික බව. එතකොට ස්වාධීන පොලිස් කොමිසමක් තියෙනවායි කියලා අපි උදම් මැනුවට මේක ස්වාධීන නැහැ. මේක ඇතුලේ නිවට වෙච්ච පොලිස් නිලධාරීන් ඉන්නවායි කියන එක පැහැදිලි. ඒ නිසා අපි පැහැදිලිවම කියනවා කරුණා කරලා පොලිස්පතිවරයාට කරුණා කරලා බල කරනවා මේ අධිකරණයේ සත් පුද්ගල විනිශ්චය මණ්ඩල වල ලබා දුන්නු මේ තීන්දුව වහාම ක්‍රියාත්මක කරන්න මේ රටේ අධිකරණ තීන්දුව හැල්ලුවට ලක් කරන්න එපා. අදටත් ඒක ප්‍රමාදයි. ඒ හින්දා පැහැදිලිවම මේ තීන්දුව සිදු කරන්න කියලා අපි බල කරන්න කැමතියි. ඊළඟට දැන් මේ ලබා දුන්නේ සාක්ෂි හංගන පසුබිමක් යටතේ මේ ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන්නු මේ තීන්දුව බැරි වෙලාවත් අර හංගලා තියෙන වෙලුම් 22 පාස්කු බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිෂන් වාර්තා විසින් ලබා දුන්නු ඒ වෙලුම් වලින් අද හංගලා තියෙන වෙලුම් 22ක් තියෙනවා යට ගහලා හංගලා තියෙන වෙලුම් 22ක් අන්න ඒ වෙලුම් 22 එළියට දාලා ඒ වෙලුම් 22 සාක්ෂි පදනම් කරගෙන තව තීන්දුව දුන්නනම් මොන විදිහේ තීන්දුව ලැබෙයිද? ඒව ඇතුලේ තියෙන කරුණු ඒව ඇතුලේ තියෙන සාක්ෂි ඒව ඇතුලේ තියෙන තොරතුරු පදනම් කරගෙන අධිකරණයේ තීන්දුව දුන්නනම් ඉදිරියේදී මොන විදියට තීන්දුව ලැබෙන්නේ? ඒ හින්දා අපි පැහැදිලිවම රජයට බල කරනවා ඒ වෙලුම් 22 පැහැදිලිවම එළියට දාන්න කියලා.
ඒ වෙළුම් දෙක විරිස් දෙක එළියට දැම්මොත් තමයි අපිට හැකියාව ලැබෙන්නේ මීට වඩා පාස්කු බෝම්බ ප්‍රහාරයට සාධාරණයක් යුක්තියක් ඉෂ්ට කරන්න ඊළඟ කාරණේ අපි දන්නවා තාමත් සමහරු මේ නඩු තීන්දුව ගැන සැක පහල කරනවා මොකද අපි දන්නවා පහුගිය කාලවල නඩු තීන්දුවක් දුන්නාම ඒකට ඇපීල් කරනවා ඇපීල් කරලා ආයෙත් ඉස්සාවියට ගිහලා සමහර වෙලාවට නිදහස් වෙලා යන වෙලාවල් තිබුණා එතකොට මේක ගැනත් සමහරු හැම කණින් කණින් තියෙන අපිට නම් හැබැයි ඒ සම්බන්ධයෙන් මම විශ්වාස කරන සැකයක් නැහැ මොකද මම දන්න විදිහට මම නීතිඥ මහත්වරුන්ගෙන් සහ නීතිය දන්නාගෙන් අහලා දැනගත්ත විදිහට මේක සත්පුද්ගල විනිශ්චය මණ්ඩලයක් අධිශේෂ්ඨාධිකරණේ ලබා දුන්නු තීන්දුවක් එතකොට ඒ තීන්දුව යම් විදිහකට ඇපීල් කරන්න ඕන නම් නම පුද්ගල විනිශ්චය මණ්ඩලය එනම් එහෙම නැත්නම් විනිශ්චයවරු විනිශ්චයකාරවරු නම දෙනෙක් තමයි ඒ වෙනුවෙන් නැවතත් ඇපීල් කරන්න ඕනේ. ඒ කරත් මේ විනිශ්චයකාරවරු හත් දෙනා එතන ඉන්නවා. ඒ හින්දා අපිට මේ විනිශ්චයකාරවරු හත් දෙනා සම්බන්ධයෙන් ලොකු විශ්වාසයක් සහ ගෞරවයක් තියෙනවා. අපි විශ්වාස කරනවා ඇපීල් කරලා ගියත් නම පුද්ගල විනිශ්චය මණ්ඩලයකට ඇපීල් කරලා ගියත් මේ විනිශ්චයකාරවරු සාධිකරණයේ සහ නීතිය ගැන අපිට දැන් විශ්වාසයක් ඇති වෙලා තියෙනවා. මේ රටේ නීති ආධිපත්‍ය ගැන නීතිය මත පදනම්වුණු පාලනයක් ගැන අපිට යුක්තිය ඉෂ්ට වෙයි කියන විශ්වාසය අපිට දැන් ඇවිල්ලා තියෙනවා. ආණ්ඩු ඇමතිවරු දේශපාලකියෝ නීතිය නමන්න හැදුවට මේ රටේ අධිකරණයේ නැවෙන්නේ නැහැ කියන තැන අපිට විශ්වාසයක් ඇති කරලා තියෙනවා. ඒ විශ්වාසයට අපි ගෞරවයක් තියෙන අධිකරණයට. ඒ හින්දා අපි විශ්වාස කරනවා මේ තීන්දුව අනිවාර්යයෙන්ම මේ 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 දඬුවම් ලැබිය යුතුට දඬුවම් ලබා දෙන තීන්දුවක් බවට පත් වෙයි කියලා. අපිට පේනවා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා එතුමා සාමාන්‍යයෙන් කරන්නේ අඬනවා වැළපෙනවා කියෝන එකනේ. එතකොට අපිට පේනවා මේ තීන්දුවෙන් පස්සෙත් මේ මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා මේ කාලේ පුදුුවන් තරම් වැළපෙනවා. කතන්දර කියනවා, බයිලා කියනවා, දුක්ගී ගයනවා, විරහ ගීත ගයනවා, පුළුවන් තරම් අඬනවා වැළපෙනවා. වැළපෙලා කියනවා මේක මෙයාට මට අයිති එකක් නෙමෙයි, මේ මගේ යටතේ මම පත් කරපු නිලධාරීන්ට දුන්න තීන්දුවක්. මට දුන්න තීන්දුවක් නෙමෙයි. ඊට අමතරව එයා කියන අනිත් කාරණේ තමයි මට මේකට ගෙවන්න සල්ලි නැහැ. එයා කියන ඊළඟ කාරණේ තමයි මට මේකට දෙන්න සල්ලි නැහැ. මම හරි දුප්පත් මිනිස්සෙක්, මං හම්බ කරගත්තු කෙනෙක් නෙමෙයි මේ අඬනවා. වේදිකාවල පාර්ලිමේන්තුවේ හැමතැනම අඬනවා. හැබැයි අපි දන්න කාරණයක් තමයි මෛත්‍රීපාල සිරිසේන මහත්තයෝ ඔයා ජනාධිපතිවරයා වෙලා ඉන්න කාලේ ඔයාගේ දූදරුව කොහොමද හම්බ කරගත්තේ කියන එක ඒ කාලේ පත්තරවල ගියා සහ සමාජ මාධ්‍ය ලොකුවට ගියා. ඒක අපි දන්නවා. ඔයාගේ මල්ලිලා ටෙලිකොම් එකේ සභාපතිට දාපු මල්ලිගේ ඉඳලා ලොකු ගාණක පඩියක් දෙන තැනේ ඉඳලා ඔයාගේ අනිත් මල්ලිලා කොහොමද බිස්නස් වලින් හම්බ කරගත්තේ කියන එක අපි දන්නවා. ඔයා කොහොමද යටිමඩි ගාලා හම්බ කරගත්තේ කියලා ඒ දවස්වල කතා වුණා. ඔයා මීයක් කඩන්නේ අතලෙව කන්න නෙමෙයි කියන එකත් අපි දන්නවා. ඒ හින්දා අපි දන්නවා ඔයාට සල්ලි නැහැ නෙමෙයි, ඔයා සල්ලි නැහැ කියලා රඟපානවා. ඔයා පෙන්නනවා මට සල්ලි නැහැයි කියලා. අපි ඔයාගෙන් බොහොම සරල ප්‍රශ්නයක් අහන්න කැමති. අර පාස්කු බෝම්බ ප්‍රහාරය වෙනුවෙන් වන්දි ගෙවන්න මැද පෙරදිග මුස්ලිම් ප්‍රජාව විසින් එකතු කරලා දුන්න මිලියන 5ක වන්දිය එදා BMI CH එකේ CH එක ශ්‍රවණාගාරයේදී උත්සවයක් තියලා ඒ වේදිකාවට දුන්න ඩොලර් මිලියන 5ට මොකද වුනේ? පාස්කු කොමිෂන් වාර්තාවේ තියෙනවා ඔබතුමා යටතේ ලබා දුන්නු ඒ ඩොලර් මිලියන 5ට යන්නේ නැමන්නේ අතුරුදහන් වෙලා. කොහෙද කියලාවත් හොයාගන්න නැහැ කියලා. අපි අහන්නේ කෝ ඒ ඩොලර් මිලියන 5? ඒ ඩොලර් මිලියන 5න් මේ වන්දිය ගෙවුවොත් තව විශාල ගාණක් ඉතුරුත් වෙනවා. ඒ හින්දා ඔබතුමා බබා පාට දැම්මට ඔබතුමා බබා වගේ හැසිරුණාට අපි දන්නවා මේ රටේ ජනාධිපතිවරු කොහොමද හම්බ කරගත්තේ කියලා බහුගිය කාලේ. අපිට ඒක දන්නවා. ඒ හින්දා කරුණා කරලා මේ මෝඩ පාට දාන්න එපා. ඊළඟ කාරණේ තමයි ජනාධිපති සිරිසේන මේවන විට අරමුදලක් හදලා තියෙනවා. එයාට සල්ලි නැහැ. සල්ලි එකතු කරලා මහජනතාවගේ මුදල් එකතු කරලා මේ අරමුදලෙන් වන්දි ගෙවන්න. දැන් මම මෛත්‍රීපාල සිරිසේනගෙන් අහනවා මොකටද මේ අරමුදලට මිනිස්සු සල්ලි දාන්නේ? මෛත්‍රීපාල සිරිසේනට ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් දඩ ගහපු ලද මිලියන 100ක ඒ දඩේ ගෙවන්න මොකටද සාමාන්‍ය මහජනතාවට සල්ලි දෙන්නේ? මහජනතාව සල්ලි දෙන්න ඕනේ මහජනතාවගේ වරප්‍රසාදයෙන් යහපාලන ආණ්ඩුව යටතේ ඡන්දේ දීලා ජනාධිපති කරපු මෛත්‍රීපාල සිරිසේන, තමන්ගේ ජාතික ආරක්ෂාව බාර දුන්න මෛත්‍රීපාල සිරිසේන, තමන්ගේ සියලු වගකීම් බාර දුන්න මෛත්‍රීපාල සිරිසේන, තමන්ගේ පාලනය බාර දුන්න මෛත්‍රීපාල සිරිසේන, ඒ සියල්ල අතහැරලා තමන්ට තියෙන වගකීම් ඉටු කරන්නේ නැතුව මේ මිනිස්සු 200 ගානක් 300 ගානක ජීවිත අමුම්මේ මහ දවල් ඝාතනය වෙනකන් තමන්ගේ ජාතික ආරක්ෂාව, තමන්ගේ වගකීම්, තමන්ගේ ජනාධිපතිවරයා නිලයේ ඇති ඒ වගකීම පැහැර හැරලා S2 වාගෙන හිටියෙහිඳද ඒක දෙන්න ඕනේ? හරිනම්
ජනාධිපති සිරිසේන මේ වෙන විට සමාව ගන්න ඕනේ මම මේ රටේ ජනාධිපතිවරයා විදිහට මට ලබා දුන්නු වගකීම ජනතාව මාගෙන් තිබු විශ්වාසය ජාතික ආරක්ෂාව වෙනුවෙන් මට දුන්න ඔබ බාර දුන්න ආරක්ෂාව මට කරගන්න බැරි වුණා ඒකන සමා වෙන්න කියන වචනේ කියන්න ඕනේ ඒ මැරිච්ච මිනිස්සුන්ගේ වින්දිතෙන්ගේ ජීවිතවලට හැබැයි එහෙම කියන්නේ නැහැ මම දන්නේ නැහැ මෛත්‍රීපාල සිරිසේන හැමදාම කිව්වේ කොහොමද මම දන්නේ නැහැ මට කියලා නැහැ ආ මම දැක්කේ Facebook එකේ මම දැක්කේ උදේ ටීවී එකේ මම දැක්කේ පත්තරේ ආ එතකොට මේ මේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන වටේ ඉන්නවා නිලධාරී මණ්ඩලයක් සම්බන්ධීකරණ ලේකම්වරු ඉන්නවා පුද්ගලික ලේකම්වරු ඉන්නවා එතකොට මේ මෛත්‍රීපාල සිරිසේනට මේ කිසිම දෙයක් දැනුම් දෙන්නේ නැද්ද බුද්ධ්‍යංශ ප්‍රධානීන් ඉන්නවා එතකොට ඒ අය මේ කිසි දෙයක් දැනුම් දෙන්නේ නැද්ද ආ පොලිස් පොලිසිය උසස් නිලධාරීන් සම්බන්ධකම් කරනවා පොලිස්පති ඇතුළු මෛත්‍රීපාල සිරිසේන සමග එතකොට මේ අය මේක මෛත්‍රීපාල සිරිසේනට කියන්නේ නැද්ද හමුදාවේ ප්‍රධානීන් ඉන්නා මෛත්‍රීපාල සිරිසේන සමග එතකොට මේ අය මේක මෛත්‍රීපාල සිරිසේනට කියන්නේ නැද්ද තමන්ගේ ලේකම්වරු ගොන්නක් ඉන්නවා උද්ගලික ලේකම්වරු තුන. එතකොට මේගොල්ලෝ මේ මෛත්‍රීපාල සිරිසේනට කියන්නේ නැද්ද? මෛත්‍රීපාල සිරිසේන යටතේ ඉන්න මීඩියා එකක්. දැවැන්ත මීඩියා එකක්. එතකොට මේ මීඩියා එකේ කිසිම කෙනෙක් මෛත්‍රීපාල සිරිසේනට කිමේ කිසිම දෙයක් කියන්නේ නැද්ද? අඩුමතානේ නිවුස් පල්ලා ගෑණිවත් ඔය වගේ දෙයක් කියන්නේ නැද්ද? එහෙනම් මොන රෙද්දටද මේ වගේ එකේ ජනාධිපති වෙලා ඉන්නේ? කවුරුත් ගණන් ගන්නේ නැත්තම්, කවුරුත් විශ්වාස කරලා කිසිම දෙයක් කියන්නේ නැත්තම්, කවුරුත් වගකීමක් ඇති දෙයක් කියලා මුට වැඩක් නැහැයි කියලා හිතලා ඒවා නොකියනවනම් ඒ වගේ එකෙක් ජනාධිපති වුණේ මොකටද මේ කිසිම දෙයක් හොයන්නේ බලන්නේ දැනගන්නේ නැති ජනාධිපතිවරේ කකා බීබී නිදිය ගන්න ජනාධිපතිවරේක් නම් හිටියේ මොකටද එහෙම ජනාධිපතිවරේ එහෙනම් මොකටද ආයෙත් ගිහිල්ලා අර පොළොන්නරුවෙන් ඡන්ද ඉල්ලලා මේ සම්දාන ගහගෙන ආයෙත් වගකීම් ගන්න හදන්නේ තමන්ට ලබා දුන්නු වගකීම ජනාධිපති වගකීම රටේ ලොකුම වගකීම දැවැන්තප බාහිර දූර කාර්යයක් තියෙන වගකීම ඒක හරියට ඉෂ්ට කරගන්න බැරුව මිනිස්සු දෙසිය ගානකගේ ජීවිත විනාශ වෙලා තමන්ගේ පුරවැසියන් මැරෙනකම් බලන් හිටිය ජනාධිපතිවරයෙක්ට ආයෙත් මොන රෙද්දකටද ගිහිල්ලා ඡන්දේ ඉල්ලලා සම්දාන ගහලා ආයෙත් ජනාධිපතිකමක් හෝ අගමැතිකමක් හෝ ඇමතිකමක් දෙන්න වගකීමක් ගන්න දෙන්නේ මේ වගේ එක එක සම්දානයකට හරි පක්ෂයකට හරි ගන්නේ උන් ඊට වැඩිය මීහරක් එතකොට මේ වගේ උංග පැහැදිලිවම අපි කියන්නේ පයින් ගහලා එළියට දාන්න ඕනේ දේශපාලනයේ වගකීමක් ගන්න බැරියේ උංග මේ රටට ඕනේ වගකීමක් ගන්න පුළුවන් වගවීමක් වෙන්න ඕනේ නායකයෝ එහෙම නැතුව මේ වගේ තමන් කරපු දේ තමන් ගැන සිද්ධ වෙච්ච අත්තරද්දට සමාව இல்ல තරම්වත් නියතමානීකමක් නැත්තම් තමන්ට එතන වගකීමක් තිබ්බයි කියන එක තේරුම් ගන්න බැරි නම් ඒ තේරුම් ගත්තත් ඒක හෘද සාක්ෂියකව ඒක පිළිගන්නේ නැත්තම් ඒ වගේ උන්ට තනතුරු දෙන්න නරකයි ඒක හමුදාවද පොලිසියද බුද්ධ්‍යංශයද වෙනත් කිසිම ඇමැතිකමක්ද ඕනේ මේකක ඒ වගේ උන්ට වගකීමක් දෙන්න නරකයි ආයෙත් මේ රටේ ජනතාව ඒක තමයි පැහැදිලිවම අපි කියන්නේ එනිදා පොළොන්නරුවේ ජනතාවට කියනවා ඔය හාල් මල්ලට තකරමට ලැට්පෝච්චියට ඔය සියලු දෙයට මේ මෛත්‍රීපාල සිරිසේන වගේ එකට ඡන්දේ ගහලා ආයෙත් ගොම් මෝඩ වැඩේ කරන්න එපා මේ රට වෙනුවෙන් මැරිච්ච 220 ගානකගේ ජීවිත අනිවාර්යයෙන් මේ සාපේනා පොළොන්නරුවේ ජනතාවට ආයෙත් මේ වගේ උංග ඡන්දකින් පත් කරොත් ඒ හින්දා අපිට එතකොට හිතන්නේ පුත්තල මිතල නෙමෙයි පොළොන්නරුවේ දැන් බූරුව ඉන්නොයි කියලා. ඒ හින්දා කරුණාකරලා ආයෙත් මේ මෝඩ වැඩේ කරන්න එපා පොළොන්නරුවේ. ඊළඟට අපි දැක්කා මෛත්‍රීපාල සිරිසේනට සල්ලි එකතු කරනවා කැට අරගෙන ගිහිල්ලා පිටකොටුවේ අපේ අර හිටපු නළුවෙක් සහ අධ්‍යක්ෂකවරයෙක් වෙන සුදන්ත තිලකසිරි මහත්තයා. සුදන්තව මට හම්බෙලක් තියෙනවා අරගලේදී. අරගලේ ඇතුලේ ලොකුවට කතා කරලා ලොකුවට තමන් කරපු වැරද්ද මෛත්‍ර මේ කවුද ගෝඨාභය රාජපක්ෂව ගෙනල්ලා ඒ කරගත්ත වැරද්ද පව් සමා කරගන්න අරගලයට බැහැලා වැඩ කරපු සුදන්ත අපි හිතුවා දැන්වත් සුදන්තට මොලේ පෑදිලා ඇති කියලා පොඩ්ඩක් හරි මොලේ පෑදිලා ඇති හෘද සාක්ෂියක් ඇති දැන්වත් මේ වෙච්ච වැරද්ද ගැන පසුතැවිලි වෙලා තමයි අරගලයට ඇවිල්ලා මේ මෛත්‍රීපාර වෙලවන්න මේ වුණේ ඒක දැන් තාම මුන්ට මොලේ නැහැ කියලා තේරෙනවා මේ ඇයි මේ ඇයි මේ මෛත්‍රීපාල සිරිසේනට සල්ලි එකතු කරලා දෙන්නේ සුදන්ත කියන්නේ පාස්කුපහාරේ වින්දිතේන්ට වන්දි ගෙවන්න කියලා. පාස්කුපහාරේ වින්දිතේන්ට වන්දි ගෙවන්න නෙමෙයි. පාස්කුපහාරේ සිද්ධ වෙනකොට මේ මිනිස්සුගේ ජීවිත ආරක්ෂා කරගන්න බැරුව, වගකීමක් ගන්න බැරුව, ඒකට අධිකරණෙන් දඬුවම් දුන්න එකෙක්ව බේරගන්න කරන්නේ. එතකොට ඒකෙන් වෙන්නේ තව දුරටත් මේ රටේ වගකීමක් ගන්න බැරි, වගකීමක් ගන්න නැති, තමන්ගේ වගකීම ඉෂ්ට කරන්නේ නැති නිලධාරීන්ට තවත් උඩගිනි දෙන එක. මේ නඩු තීන්දුවන්ගේ සත්පුද්ගල විනිශ්චය මණ්ඩලයේ ඓතිහාසික තීන්දුවක් දුන්නේ මේ රටේ වගකීමක් ගන්න තනතුරක් ගන්න මහජන මුදලෙන් පඩි ගන්න මහජන මුදලින් සියලු සැප පහසුකම් සහ වර ප්‍රසාද අරගෙන තමන්ගේ නිලතලයේ ගන්නවා නම් උඹලා හරියට ඒකේ වගකීම කරපන් කියන
जनाधिपति मुंकोच्चर मोड़ दे अभी क्या ने कहा पास कुबोंब प्रहारी में सत्ता प्यातर इन्ने मायत्रिपाल सिरिसेने ऐतुल में भगकी मक इष्टकर निर्दारी ने का कोड़ा साक विदराई इलाकड़ में की इन्ना महामला कार्यो में की इन्ना में का फिटिवास सिद्धला में का मेहो उंग में का डो उदावे चार रक्षकांचो वड़ा कई इन्ना एस एंगिला दिन साक जब भी लिए गान्नो अनिवार्य म ඒ දෙකත් අරගෙන ඒ සියලු දෙනාටත් මේ වගේම දඬුවම් දෙනවා ඒ සටන දිගටම කරනවා ඒක වළක්වන්න බෑ අපි මේ මරණු ප්‍රාණ පරිත්‍යාගී ජීවිතේ පූජා කරපු වින්දෙතින්ට අපේ ජීවිත දීලා හරි ඒ සටනේදී අපි අනිවාර්යයෙන්ම යුක්ති ඉෂ්ට කරනවා අරගලයට ජය වේවා වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය